මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදුමේ පින්දිමේ අපේ රට වට බැඳි රන් වැට ආරක්ෂක අංශ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය සහ සෞඛ්‍ය අංශ රටට ව්‍යසනයක් උවදුරක් ආපු හැම වෙලාවකම අපිව රැක්කා තමන් ගැන නොහිතා ඔවුන් දිවාරෑ නොබලා තමන්ගේ ජීවිතය ගැන අබ මල් රේණුවකින්වත් නොහිතා අපිව ආරක්ෂා කළා ත්‍රස්ත ප්‍රහාරයන් ගම් වතුර නායෑම් වසංගත සුනාමි ව්‍යසනය මහා ඉඩෝරේ වැනි ස්වභාවික විපත්වලදී අපේ එකම රැකවරණයත් අපේ ආරක්ෂකයා උනේ ආරක්ෂකංශ සහ සෞඛ්‍යංශ අදත් මේ කොරෝනා වසංගතය අපේ රටේ ව්‍යාප්ත වීම වළක්වන්න ආරක්ෂකංශ සමාජිකින් ඩබල් රෑ නොබලා අවුව වැස්ස ගැන හිතන් නැතුව තමන්ගේ පවුල ගැනවත් හිතන් නැතුව මොන්න තරම්නම් සේවයක් කැපකිරීමක් කරනවද අපි කොහොමද අපේ ආරක්ෂකංශ අපිට කරන මේ සේවය අමතක කරන්නේ ඔවුන්ට එරෙහිව කතා කරන්නේ මේක කියන්න සිද්ධ වුණේ ඊයේ දවස වෙනකොට වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් 30 දෙනෙකුට කොවිඩ් 19 වෛරසයේ වැළඳීමත් එක්ක ඇතම් තැන්වල මතුවලා තියෙන තත්ත්වයක් එක්ක මේ වීරෝදාර නාවිකයින් එහෙ මෙහෙ ඇවිදලා නෙවෙයිනේ මේ රෝගයට ගොදුරුනේ ඔබ දන්නවා ඒක මතක නැත්තම් අපි මතක් කරන්න ජායල සුදුවැල්ල ප්‍රදේශයේ ඉඳලා මුළු රටටම කොරෝනා බෝ කරන්න හිටපු පිරිසක් ඉලක්ක කරලා ඔවුන්ව අඳුනගෙන ඔවුන්ව ප්‍රදේශයෙන් ඉවත් කරන්න සහ ඔවුන්ව නිරෝධායනයට යොමු කරන්න මේ වැලිසර නාවික කඳවුරේ වීරෝදාර සෙබළුන් කටයුතු කළා. එහෙම නොකළනම් ඔවුන්ට ආරක්ෂා වෙන්න තිබ්බා නාවික හමුදාවේ සෙබළුන්ට නෙවෙයි. අද වෙනකොට මේ ප්‍රදේශයට අවට ප්‍රදේශවලට වසංගතය පැතිරිලා මහා විශාල විනාශයක් වෙන්න තිබුණා ඔවුන් පිරිස සොයාගත්තේ නැත්තම් නාවික හමුදාව මැදිහත් වෙලා. සියත ක්‍රෞර්ති අංශයට අපිට වාර්තා වුණු විදිහට දැන් ඇති වෙලා තියෙන ප්‍රශ්නය තමයි සෞඛ්‍ය අංශවලට පොලිසියට හමුදාවට ඒ වගේම අපේ රටේ හදිසි දුරකථන ඇමතුම් වලට දුරකථන ඇමතුම් ගලා එමින් තිබෙනවා. ඒ තමයි ඇතම් නාවික සෙබළුන් තමන්ගේ රාජකාරිය අවසන් කරලා නිවෙස් වලට වෙලා ඉන්නවා මේ මොහොත වන විට. මේ නාවික සෙබළුන් ආරක්ෂක අංශ සමාජිකින් නිවාඩු අරගෙන ගෙදරට ආපු අය ගැන දිගින් දිගටම ඇතම් පිරිස් අහල පහල ඉන්න උදවිය දුරකථන ඇමතුම් ලබා දෙනවා. ඔවුන්ව පරීක්ෂා කරන්න ආරක්ෂකංශ සමාජිකින් නිවාඩු යවිලා ඉන්නවා. ඔවුන් ගැන සැකයි කියලා. අපි ඉන්නේ කොතැනද? අපේ මානසිකත්වයේ කොතැනද තියෙන්නේ? මතක තියාගන්න ගෙදර ඇවිල්ලා ඉන්න හැම නාවික සෙබළෙකුටම ආරක්ෂකංශ සමාජිකයෙකුටම මේ කොවිඩ් වෛරසය වැළඳිලා නැහැ. ආරක්ෂකංශ වීරෝදාර සෙබළුන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් මේ විදිහට මානසිකව වටන්න එපා. ඔවුන් රිද්දන්න එපා මේ වෙලාවේ. ඔවුන් තමයි අපේ රැකවරණයට ඉන්නේ. ඇතමුන් මතු කරපු මේ අනවශ්‍ය ප්‍රශ්නයත් එක්ක ශ්‍රී ලංකා නාවික හමුදාවට නිවේදනයකුත් නිකුත් කරන්නට සිද්ධ වෙලා තියෙනවා. මේ නිවේදනයේ දැක්වෙනවා ශ්‍රී ලාංකික ජන සමාජය නාවික හමුදාවේ සේවය කරන පුද්ගලින් පිළිබඳව සෞඛ්‍යමය වශයෙන් අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත් නිවාඩු මත තම නිවාසවල සිටින නාවික පුද්ගලින් එලෙසම තැබීමටත් වැලිසර නාවික හමුදා කඳුරේ සෞඛ්‍ය පරීක්ෂණ පවත්වා මෙතෙක් පැවති සියලුම නාවික මෙහෙයුම් නවත ආරම්භ කිරීමටත් හඳුනාගත් වෛරස ආසාදිතයින් රෝහල් ගත කර ප්‍රතිකාර කිරීමටත් කටයුතු කර ඇති බව නිවාඩු මත හෝ කඳවුරින් බැහැර සිටින ඕනෑම පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වීමෙන් ඕනෑම අයෙකුට ඒ පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන් කියලත් ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුම් දෙනවා 0112 44 53 68 ඕ 0111 19 22 51 ෆැක්ස් අංක 0112 44 14 54 වට්ස්ඇප් 0772 21 365 මේ අංක ඔස්සේ පමණක් තොරතුරු විමසන්න ඔබයි අපේ විරුවන් ඔබයි රටේ විරුවන් ඔබට ඔබ සැමට ජාතියේ ප්‍රණාමය දේශයේ මුර දේවතා එලි රැ පුරා දැල් වීතියේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න